පුවත්ලද සනින් ගෙනෙන අපගේ YouTube චැනලයේ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ඉදිරියේදී ඉන්ධන ලබා දීම සිදු කරනු ලබන්නේ ඉන්ධන අවසර පත්‍රයට අනුව බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බෙදා හරින්නන්ගේ සංගමයේ ලේකම් කපිල මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එළඹෙන ජූනි මාස 22 වෙනිදායින් පසුව ඉන්ධන නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ මෙම අවසර පත්‍රයේ මත සහ ඊට අමතරව එක් එක් වාහන අංකයේ අග අංකයේ සඳහා නියමිත දින ලබා දෙන බවට ඇමතිතුමා දැනුවත් කළ බවයි. ඉදිරියේදී මෙම අග අංකය අනුව තෙල් ප්‍රමාණය සතියකට දෙවරක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරයි. එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොලිමල් සිටීමෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. තමාට හිමි අංකය අනුව නියමිත දිනට තමා ඉන්ධන ලබා ගැනීමට පැමිණිය යුතු බවයි. එමෙන්ම අද පෙරවරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විෂයභාර අමාත්‍යවරයා පවසන්නේ වාහන කීපයක් ඇති ව්‍යාපාර ආයතන සඳහාද මෙය හඳුන්වා දීමට ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය ඉදිරි දිනවලදී වැඩි දියුණු කරන බවයි. සත්‍යාපනය කිරීමෙන් පසු සෑම වාහනයකටම නිශ්චිත QR කීපයක් ලබා දෙන බව අමාත්‍යවරයා පවසයි. එමෙන්ම අමාත්‍යවරයා අද පසුරුවේ තවත් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ නියම ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධන බෙදා හැරීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව ත්‍රිරෝද රථ විදුල ජනන යන්ත්‍ර බෙදා හැරීම යතුරුපැදි සහ කෑන් සඳහා ඉන්ධන නිකුත් කිරීම මේ ජංගම ඉන්ධන බෙදා හරින්නන් මගින් සිදු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.